අයිබෝවන් සුප දවසක් ඔබ එක්ට ටියෂන් ොටල්ක විබඩවිි සමඟගයි එකවසරේ සිට දහතන වසර දක්වා සියලු විෂධාරාවන් ඔස්සේ ඔන්ලයින් තාක්ෂණස්සය ඔබා ගැෙනේන පාඩම් මාලාව සංග එබොම රැදිී සිටින්නේ. මවබා සම්මග සම්බන්ධවන්නේ රසානි විද්‍යා විශෂධරාවයටද දොහස්වේනිී රසානි විද්‍යා පාඩම් ලාාව සමඟයි. අදපි කතා කරන්නේ සාමාන්‍ය රසායනය එන්න ප්‍රසායනි ගණයකන පාඩම යට තියන සාන්ද්‍රනය සහ ස්ටකවමිති යන සංකල්පය පිළිබඳවයි සරල බවවරන ප්‍රශ්න් ආධාරයෙන් සංකල්පය විග්‍රා කරගනීමටයි අපි අද බලාපොරොත්තු වන්නේ සරල ගැටන්ුවක් පසුගි විභාග ප්‍රශ්නයක් සාන්ද්‍රනණය දශමක් ගණඩ සිමිට මවලවන සෙලුන් යිට්‍රේ ද්‍රාණයකින් ගණසන්ටිමිට විසිපහක් සාන්ද්‍රණය බින්දශම දෙකයි පහ ගණඩිසිමිට මවලවන ද්‍රාමණය ගනසටමිට හයයක් සමක මිශ්‍ර කල විට සෑදන අවක්ෂේපයේ ඉස්කන්දය කුමක්ද සරල බෞවරන ප්‍රශ්නයක් අපි මුලින්ම දැනගන්න ඕන මෙම ගාන්ට ප්‍රවේශවෙන්න කලින් සිල්ොන ද්‍රාාවණය කේසිය ද්‍රාවණයක් සමක මිශ්‍ර කල විට අපිට ලැබෙන් මොක්දේ කියනි ද්‍රාවණ මි්කර පා ල ප්‍රපලනවද මේ අපි කතා කරවා දහය කොලාශවල විද්‍යාව පාඩම්බලද රස්සානනි විද්‍යාව කොටසේද අපි ්‍රාවණ මික්ෂකර පම හදන අක්ෂය මනුවදවායු මොනවද ද්‍රාවණ මොනවද යනම අපි සාමන්‍ය ප්‍රශයනයදී හොඳින් හදරා තිබෙනවා එතකොට මේ අදාළ ප්‍රියාවල අදදාල රසාායනක මි කරන තමයිම දක්වාතිබෙන්න්නේ සිල්ලන යිට්‍රේ ද්‍රාවණයයක් ේසිල් ද්‍රාවණයක් සමක් මිශ්්‍ර කළ විට අපේ සිල්ලෝ ලෝරයිඩ් අක්ෂ හම්බෙනවාොටයිසිම් නයි්‍රේ් ද්‍රාවණයක් ලැබෙනවා අපි හොයන්න ඕන සෑදන මෙන්න මේ සිල්ලො කෝයිට් අවක්ෂයේේපේ ස්කන්දය සිල්ල ක ෝයිට් වක්ෂේපේ ස්කන්දය තමයි හොවැන්න ඕන අපට දිරතියෙන්නේ සාන්ද්‍රන සාන්ද්‍රණ දීරතියෙන්න්නේ පරිමාාවන් දීරයන අප හොන්නඕන සිල්ල පෝරයි ්‍රාවනී ස්කන්දය. අපි මුලින්බවල් මොකක්ද මේ සාද්‍රනය කියලා කියන්නේ. සාන්ද්‍රණය කියන සංගල්පයවල හැමෝම එදෙන්තා ජීවිදී භාවිතා කරනවා උදාහරණයක් විදියට ලුණු ශීණ වගේ ගණ ද්‍රව්‍යයක් අපි ජලයවැනි ද්‍රාාවණයක දීකරපුහම අපිට කලට සී දිය කරොත් පැනිිරසක් ලුන්දියකරොත් ලුණු රසය දැනවා අපි ොතුර විීදරුවකට එක මොතුර පරිමාවකට වැඩිපුර සීණහෝ ලුුණුදාානදාන්න ඒ ද්‍රාවනේ රස වැඩිවෙනවා පිට ඒ වගේ එකක් ලළුණු ප්‍රමායක ැත්න එකම සීණි ප්‍රමාණයකට්බි වැඩිපුර වතුර්‍රදාාන්න දාන්න රස අඩු වෙනවා මෙන්න මේක තමයි සර්ලෝම ස්ආන්ද්‍රණය කියන සංකල්පය. එතනද අපිට කතා කරන්න පුළුවන්. හරක් එකක් තමයි සමජාතය ද්‍රාවන අනිත්්‍යක විසමජාතිය ද්‍රාවන්න මොකදදම සමජාතය ද්‍රාවණයක් කියලා කියන්නේ මොකදම විසමජාතිය ද්‍රාවණයක් කියලා කියන්නේ. අපි කතාගලොත් සමජාතය ද්‍රාවණයක් කියන්නේ එකම පධර්තමය අවස්ථාවේ එකෝ වායවස්ථාව නැත්තම් ගනවස්ථාවේ නැත්තන් ද්‍රවස්ථාව පවතින සංගටක දෙක ිෂ්ටකරකවාහම ඇදනවතමයි සමජාතය ද්‍රාවණ කියලා කියන්නේ විසමජාතිය කියලා කියන්නේ पिकल स्टेड देख කියන්නේ ගන ද ්‍රवවාयु वायු ගන ඒ වගේ අवस्ථාවක්නම විषම जाति केले අපි මෙතැ කතා කරන්නේ දव श् ද්‍රාවණ मिश्व කිරීමක් සම්बන්ධව එ නම් මෙතැති කතා කරනවා ත වचන දෙ එකක් තමයි ද්‍රාවණය අනිत्यක දराव्यය අනිत्यක තමයි ද්‍රාවකैය ප්‍රධාන සංකල්පතු नක්තියෙනවා ද්‍රवणය दरावකය साහ दराव्यය ොවාද මේ ද්‍රාවක්කය ද්‍රාවව සහ ද්‍රාවණ කියලා කියන්නේ සර්ලෝම ගත්තොත් අපි ඔතර බීදරුවක් කර කරන මේ සීනි දිය කරනවන අපි දිය කරන්නේ සීනි ගන්න වතුර අපි නිකං කියී නො මේක සීනි ද්‍රාවණයක් කියලා ඇත්තරම ද්‍රාව්‍ය ද්‍රාවකය මොකක්ද කියර හොයාගන්නේ ද්‍රාවණයක ද්‍රාවකය දන ද්‍රාාව්‍ය තමයි ද්‍රාවණය වෙන්නේ ද්‍රාවකය සහ ද්‍රාවවිං කරඳරගන්නේ අපි යොදාගන්න සංගටක දෙකෙන් ඩිමවල ගන්නක් අන්තරගත ව එක තමයි ද්‍රාවය වෙන්නේ. අඩුමවල ගන්න අන්තර්ගත එක තයි ද්‍රාව. අඩුමල ගන්න අන්තර්ගතන එක තයි ද්‍රාාව වය වෙන්නේ වැඩිමවල ගන්නන්තර්ග තමයි ්‍රාවක්කය වෙන්නේ. එකතුවල ද්‍රාවණ්‍යයක් හැදින ්‍රාව්‍යක්ෂ ද්‍රාව වකයාකතු වෙලා වැඩි මौල ගන්න අඩංගක ද්‍රාවකගේ අඩමෝලගන්න අඩගක ද්‍රාව ියය වෙනවා. උදාාරණ්‍ය කත්‍රවිීද්‍රෝක සීණ දියකරොත් වතුරතමයි ද්‍රාාවය වෙන්නේ. වතුරතයි දාවකය වෙන්නේ ීනිතයි දාව. ද්‍රා්‍යය වෙන්න එතකොට අප අපි ලැබෙන සීනි ්‍රාවණයක් විදියට අපි බල සාද්‍රය කියන මොක් ද අර්දක්වී මොකක්දකි ලබි තදරට බලමු හරි මෙන්න මෙහෙම අපි කියනවා සාන්ද්‍රනණය අපි හද සාද්‍රයක නෝජන නිතරම ඒ වගේම මේකර තිය තවත් අන්වර්තනයයක් තමයි නැතන වත් නක්ත් මවුල්ලිකතාවය කියන මවුලිකතාවේ සාන්ද්‍රණය මෞුලිකතාවය කිය දෙකෙම අපිටත් නිද්‍යාවවෙදති හම්බෙන්නේ එකම සංකල්පයක් මොකදද මේ සාන්ත්‍රනය ඇත්තම් මවුලිකතාවය කියලා කියන්නේ අපි කිසියම් සමජාතතිය ද්‍රාවනයක් තුළ මොක්හරි සංගට දිය කරලා දයනවන දීකදය සංගටගේ සාන්ත්‍රණය කලපි අර්ථදක් වන්නේ ඒ අදාළ ජ්‍රාවනයේ ඒකක පරිමාවක් තුළ අඩංගවන සංගටකයේ මවුල ගණන්න එම ද්‍රාවනයේ ඒකක පරිමාවක් තුළ අඩගුවන එකී සංගටක මවුල සංක්‍යාව තමයි සාන්ත්‍රණය කල අපි හඳුන්වන්නේ ල ගනින්තම සම්බන්ධකට ගියොත් සාන්ද්‍රනය සමාන වෙනවා මවුල සංඛ්‍යාාවේදීම පරිමාව කියන සරල සම්බන්ධතාාවට ඔවට අපිට ඒකකයක්වි ඒකගයක් අපි යුත්පන්න කළො අපි දන්න මවුල ගානො යන්න මවුලයනකකයි පරිමාව අපිට වන්න පුළුවන් ගන මීට්‍ර ගණන්න ඩිසි මීටර කියනඒ එකකගොලින් අපි අන්තර්ජාතික ඒකගේ පරිමාවමයින ගන මීටර නමුත් සසාන්ද්‍ර පාේද මවලිකතව පාලේද අපි වැඩිපුරම් භවිතාාග එකක තමයි ෙසිමිටර කිය එකගේ ගන දෙෙසිමිටර ග එකගේ එතකොට සාන්ද්‍රණයේ සුලභයකකේ වෙන්නේ ගණන් ඩෙසිමිට මුල කියන එකකය. හරි එතකොට අපට තිබ්බොත්යේම කොතනනා තැක ගන්න ඩෙසිමට මවුල හෝ ගන් මි ගන මීට්‍රට මවුල් හෝ විදියට මොකයි ලක්කමක් අගයක් ඒ හම්බවෙලේ මිට අන්දර ගන්න පුළුවන් සාන්ද්‍රනය කිය. ගන ද ප ද බ සාද්‍රන දන්න තු නි දශමක ම දිබත් අපි ද ගන්නවන රසාන ද්‍යා දාාන ශිෂි දයට මේ තමයි සාන්ද්‍රණය කියන එක සාන්්‍රනය එස්සයි ඒ සාන්ද්‍රනයේ සුලභයක තමයි ගන්ට සි මිදන මවුල කියල කියන්නේ. සන්ද්‍රන සාද්‍රන කැපි ලින් න රන හේතු මයි සාද්‍රන ග ිො ැපිට න න ව ග දීම. පරිමාව මේක එක කරපු මේ මවුලගන තම සාන්ද්‍රණය කියන්නේ ඒක පරිමාව කඩගු මවුල ගනන්තමයි සාද්‍රණය හරි බල මුොකද මේ සාද්‍රණය අර්ථතක් වවීම උකද කහොමද වෙන්න කියලා උදාරණයක්ක විදර සාන්ද්‍රණය දශම එකක් Mමල්ඩම් ලනතුනවන සිල්ල නයිට්‍රේ ද්‍රාවණයක් යැනෙ මොකක්ද මොකදද මේ සාද්‍ර දශමකක්මල් ඩම ලතුන සිල්ල සිල්නයිට ද්‍රානක් කියන්නේ මේ කියන්නේ ද්‍රාවනයේ ගඩසිමීටර් එකක පරිමාවක් තුළ. සිල්ලෝ නයිට්‍රේට් දියවෙලා තියෙනවා දශමකක් නවුල කියන එක. නැත්තං අනිපපත්තට දශකක් සිල් නයිට්‍රේට් නොවල දිය වෙලා තියෙන්නේ ද්‍රාවනයේ ගණඩසිමිටර් එක පරිමාවක් තුළ. ඒක තමයි මේ දශමකයි MMOදටතු නැත්තම් දශමකයි ගන්ඩ සිමිට මවුල න ඒකෙන් සඳහන් වෙන්නේ ප්‍රශ්න ගුත්ේම මෙමතනක දශමකයි ම ම සිල්ල ට කල ෙනම් මේ සිල්ලනයිට ්‍රඩ ්‍රනයේ ගණඩ සිමිටර් එකක් තුළ දශමක් තින සිල්නයිට ්‍රඩ මවල ද්‍රාවනයට ගයවොත් කේසිල් ද්‍රාවනේ ගණ්ඩ සිමිට එකක් තුළේසිල් මුල තියෙන විදශම දෙකයි පහ ඒක තමයි මේක අර්ථය හරි දැන් අපිට මේ දීලා තියෙන්නේ සිල්නයි ට. සා Kේල් ඒ කියන්න පොට සිම් ෝ ට ල්යිේට් කෙල කියන්නේ මේ ප්‍රදික්‍රාව ප්‍රදිික්්‍රියයක. ප්‍රතික්‍රියාව ප්‍රියක සාන්ද්‍රන මවුල ගන දැනගෙන. අපි හොයන්න ඕන ප්‍රතිඵලවල සෑධන ප්‍රතිඵලවල මවුල ගාන හෝ ඉස්කන්දය. කොහොම දෙේක හොයන්නේ. ඒක හොයන්නට මවුලාතර අනුපායක් ගන්න ඕන සමීකරණ රලපි සරල අනුපයක් ලබාගන මවුලා අතර. මෙන්න මේ රසායනික සමීකරණයක. ප්‍රසායනක සමීන ග්‍රසායන ප්‍රදික්‍රියාවක ප්‍රදි්‍රියකා අතර හෝ ප්‍රදිික්්‍රියක ප්‍රතිඵලතර හෝ ප්‍ර ප්‍රධ්‍රියක ප්‍රදිි්‍රියක ප්‍රදිික්්‍රිය ප්‍රතිපාල ප්‍රදිිපාල එකනකාතර තියන සරලතම මවුල අනුපාතය සර්ලත මවුල අනුපාතය තමයි අපි කියන්න මකක් ද මෙන්න මේ ස්ටෝකමිතිය කියලා ස්ටෝකවමිතිය ස්ටකමිතිය කිය කියන්න නම් ්‍රසායනික ප්‍රදිික්්‍රියාවක ප්‍රදිික්්‍රියක එකිනෙකාතර ඒගැන් ප්‍රතිික්‍රියක ප්‍රදිික්්‍රියකා අතර හෝ ප්‍රදිික්්‍රියක පලාතර, ප්‍රදිික්්‍රියක ප්‍රතිපලාතර, හෝ පල එකනෙකාාතර, ප්‍රතිල ප්‍රතිපලාතර හෝ පවතින සරල මවුල අනුපාතියයි, සරලද මවල අනුපාතියයි. අभි ගත්තුොත් ්‍රසායිනක සමීකරණය සිේද දනක , සිල් ුව් දනක ගේ නොත්‍රී එ කො මේ සමීකරණය මෙන්න මේ දාල සයෝ ස්්‍රරහන්තය සංගුණගේ තමයි සරල සමීකරවල නම් මේ ගිෂටයක මිේ විදිරගන්න මවුල අනුපත් මවල ගන්න විදර ගන්නේ. සංකීන්න සමීකරනල ගේ පපස මේක පොඩ්ඩක් වෙනස්වෙන එකි ප්‍රසායනක ගණය කිරරිීමම්මින් හොයාගන්න ඕන සරල මූලික ප්‍රතික්‍රියාවලද තුළිතරසායනක් සමීකරනයක් ලිබොත් තුළිතරය සමීරණයක් කියර කියන්නේ දෙපත්තම තියෙන පමාණ ගන්න සමානාවන සමීරණයක් ඒ සමීකරණයක අදාල රසායිනික සංයෝග ඉස්රහන්තියෙන ඉලක්කම. අදාල් අසන සන්න කිසින් ඒ ඉලක්කමේ අගේ තමයි ඒ රසායනක සමීකරන්ට අදාල ස්ටෝග මිතර අදාල වන මවලනු පාතතිර අදාල ඉලක්කම වෙන්නේ. එතකොට මේ සරල මි කර ල් ද ප ට එතකොට මේ හමකම රති සංගු එකයි එහෙනම් මේ අදාල් ප්‍රදිික්ක්‍රියාවේ ප්‍රදිික්්‍රිය ප්‍රදිික්්‍රිය කතල මෞරනු පාති එකටක් එකයි. ඒක කියන්නේ si ති එකයි. िල්ල ෝ් හතු ගමති එක सिाइ අ්‍රපති ක්‍රාව ු පාති න ගමති එකයි. හන මෙන්න මේ කියන්න උගනට යන්න පපඩි ප්‍රේශය කම්මනවමතනින් ක්ද අප ැනගත්ව මයාගේ මවල ගන කොච්චරද කියලා අපට පුළුව යා මවල ගන යාගන්න. මේක තමයි ටෝගුමතිේ වැදගත්කම ස්ක මවිති නිසා තයි අපිට පුළුවන්. දිික්්‍රියක ප්‍රමාණය දන්නවන හැන ප්‍රතිපල් ප්‍රමාණ ගන පුළුවන්වෙන්නේ. හැන ප්‍රතිපල් ප්‍රමාණය දන්නවනම් ප්‍රදිකක්්‍රියාවට ැවුුණු ප්‍රදිික්‍රියක ප්‍රමාණය වග පුළුවන්ුවන්න මෙන්නම ස්ට්‍රක මික සංකල්පය නිසා. හරි අපට පුළුවනි දැ සාද්‍රනය අපි දන්නවා පරිමාව දන්නවා එහ අපිට පුළුවනි අදාළ එක් ප්‍රතික්‍රියකවල මවුල ගණන් දනය කරන්න. හරි පමයාාවක් ගණය කිරීමට මුලින්ම ල යි ල සූ ්‍රේස්කන්ද නත්තම් මවලු අනුක ස්කන්දේවන්න ම යන්නන්නේ සිල්ලෝ කෙන ප්‍රාමාණුව සාපේක්ෂ ප්‍රමාණු කිිස්කන්ද එක සයාට ෝරන් ප්‍රමාණ ති පාද න් පායන අපිට ක මලට කියර අනු ස්කන්දය. අපි පනන්න ලුව ල් න ්‍රේ මවල ගණන්න ල් ට ම ගන මානයි යගේ අර්ථදැක්වීමෙන් යන්න අපි හම්වලේම මොකක්ද අර්ථදැක්වීම. මේන්නේ කියන්නේ ඇ තිය මලන द में कලා <स्दितितिति> රිමාත්‍ර සම්න්ධයක්ම කලින් මීड यो ්‍රතිත් ක එක ී සමාන වෙනවා ග ව ඒ වගේට කියන්න පුළුවනි ද ගන सेම සමායි मिल සමා හරි. මෙතන දශම එකයි මවුලමේතන මෙතන ගනසෙන්ටිමීර් නැම් මලීර් එම් මෙතන දාහන්දා තියන ගනසටිමීටර් කියන්න. හ එහනම් ගනසැටිමට දාහත්ව තින මවුල දශම එකක්නම් අපිටන මවලදශම් ගනසටිට විසිපාහතිල තින මවුල ගන තම අපිට එන්නේ දෙකදශම් පහයි දාහරතුන මවුල ගණන කියලා. ො මේ තමයි සිල් නයිට ්‍රේට් පලම එන මුල ගන ඉටපස පොටසිම් ලෝරයින්ට මෝල ගන මෙතන තියනවා විදේෂ දකයි පහ තමයි යාගේ මවල ගණ ගනසන් මට දාහක් තුර තියෙන හ ගණනස ට මට දාහයක්තුන තියනයා මවල ගණන්න කශන් පයි ාරතු ල ගණන්න සි මවල ගන දෙකශ පහ ධාරන තු යි පො න් ල ෝල දකශන් පහ ධාරන තුයි. අ අපි මේ දෙක මහයාගෙන වරයි අපි ඉට පස්සේ යන්නේ මවල අනුපාතයට මව න පාත ර පස තිර යාට පස්ස ෙල ाइ G . එකටකයි එහෙ අපට න සිල්ොනයිට ්‍රඩ ම දකශ පහහි ධාරන තුනක් නිසා යයි එකටෙක නිසා ිලො ොෝට් මවල ගණන නවා දෙකශෙන් පායි ධාරන තුනයි මොල කියලා මෙතන තිමන් තවත්ව අදගත් සංගල්පයක් කියන්නම් මේ දෙකම එකට නිසා අප දීරතින මවල ගාන සමාල නිසා සම්පෝර්රයෙන් ප්‍රතිික්‍රියාව සිද්ධ වෙනවා. හිතන්න මෙන්න හෙමුධාරණය පන්ති ආමරයක පන්තියක ඉන්න ගෑනලම ගාන තියහයි. පයි ගාන විසයි අපි මේ පන්තියේ ගෑලමයිසා පිළිළමයි යුගල කොත් ගෑලමෙක් පිරිළමෙ එක යුගල කරොත් අපිට අවුට්පුුට්ක විදියට යුගල කියා කම්බෙනවද අපට යුගලහම්බෙන්නේ විස්සයි ඇයි අඩු ප්‍රමාණයක් ඉන්න කෙනා මතතමයි හැදන ප්‍රතිපලය ඩිපෙන්ඩ වෙිය අන්න ඒකට කියනවා රසාන ද්‍යාවේදී සීමමාංකාරී ප්‍රතික්‍රියක සං සංකල්පය කියලා මොකද මේ සීමමාකාරී ප්‍රදිික්්‍රියකය කියලා කියන්නේ. සීමමාකාරී ප්‍රදිික්‍රයකය කියලා කියන්නේ රසායිනි ප්‍රදිික්‍රියාව සිද්ධ වෙද්දී ඒ පද්ධතියේ ඉන්න අඩු මවුල ගැණනක් තියෙන ප්‍රදිික්‍රිය මාධ්‍යයෙන් ඉක්මණට් ඉවරවෙන රසානක සදයෝගයට තම් රසායනික සන්නෝගට තමයි කියන්නේ සීමකාර ප්‍රික්‍රයක න රසායි පදිික්්‍රියකතමයින සීමකාර ප්‍රදිික්්‍රය කියල ප්‍රදිික්‍රියාව සිද්ධ වෙද්දී ඒ ප්‍රදිික්්‍රියක දෙකෙන් අඩු මවුල ගණනක් තියන. ප්‍රදිික්‍රියාවට අඩුමවල ගනක් දායක කරන්න. ප්‍රදිික්‍රියාවට අඩ මෝලගන්න දායකරන තම සමාකාරය ප්‍රික්‍රියක වෙන්නේ වර්දි ේරු ගන්න ප්‍රදික්‍රයා මාද අඩමෝල ගනක් ති එක හැම්බෙලේ හරියන්න නෑ. මොකද සමමාරලාාවට යාය මලන පාදේ ක එකඩ කනේ එකට තුන්න්නේ එකට පහවාගගේ වෙන්න පුුවන් හමමම මෙ අත්ත කික්ක ප්‍රදික්‍රයාව මෙයාට තුනක් තිෙන්න්නනො හැයි ම ඒ අදල් ප්‍රමට අඩුවෙන් තිබ්බොත් සීමකාර න්න පුලුවන්. ප්‍රදික්‍රියාවට සම්බන්ධවෙද්දි අඩුමෝල ගන්න ක්්‍රිය ක තම සීමමකාල පතිික්්‍රියක වෙන්න. එතකරු යා මචත මයි රඳා පවතින්නේ හැදන ප්‍රතිපල. අපිද මුදේ මෙතන සිල්ල නයිට් ට ක සි එකටකන ප්‍රදිික්්‍රියගනන්නේ ම හිතන්නම් මෙයාගේ මවුල දශම එකක් එක මෙයාගේතැන් තියෙන්නේ තිබ්බොත් ින්දෂම් බින්දුවයි පාක් මවුල අප සිල්ල රෝයයටට හදයිද දශම එකක්ම මවුල හැද නෑ හේතුව තමයි කලෝරයිට් කියන පරමානුව ් අන සීමකාරී වෙනවා එතකොට මේල ිදෂෙන් බින්දුවයි පාක්්ණ තියෙන්නේ එහෙන සිල්ල ලෝරට් හෙදෙන්නේ බින්දශයෙන් බින්දුවයි පහයි මවුල මෙන්න මේක තමයි සීමකාරී ප්‍රදිික්්‍රික සංකල්පය කියලා කියන්නේ එහෙම නැත්තං අපි දශමක් මතින කළ ගත්තත්ද මේ ගන්න කිරීීම රදිනවා එතකොට මෙන්න මේකයි සීමකාරී ප්‍රධිප්‍රික සංකල්පය කියලා කියන්නේ එතකොට ප්‍රසානි ද්‍යාවේදී ප්‍රසායනක් ගන්න කිරීමම්මලදී මේ වගේ තුළිස් සමිරනා ශ්‍රෙන් කරන්න ද ්‍රියක සෑදන පतिප ප්‍රමාණය හොයදී මෙන්නම සකල්ය ගුඩක් වැදගත් පෙනවා ඒගැන අවධාරණයමු කරන්න මීල මව ගන හ යා ක ෝයි මවලගන ප්‍රදකශයෙන් පහයි දාරන තුයි මව්ල ගන ඉට පස්ස අපිගේ සසදගෙන ගත් සර සමීරය මමුහද මවලගණන සමාන ස්කන්දය වෙදීම මුලි ස්කන්දේ අපේ මතිනින් ගන්න පුලොනි සමීකරණයක් අද ඉස්කන්දය සසාමානයි මවලග නත් මौලි ස්කන්දයද ගුණතිය කිය හ අප යනවා අවසාන දරනය කිරීමට ඉස්කන්දය සමානයි මවුල කරනවතාවක් එයාගේ මවුලි කිස්කන්දය ඒයා ම වල ද න මව මවල න් ද ද පහ ්‍ර මවල සු කරම ි උත්රය කම්ම තුන්සේ පනස අ යද හතයි පහ ධහර ග්‍ර ම් මි ග්‍ර ල උත්තර ගත්තම තුන්සේ පනසදශම හතයි පහයි ආසන්න පුූනු සන්ක කවලට ප න්ේ පරසම ිග්‍ර හරි අපිිය මුදන් ආරමක ප්‍රශ්නයට न मिल त से ु ह देख मिल त ह मिल त ह मिलग्. तु मिल भवारने दवनी पलतुर. මේක තමයි දෙවැනි පිළිතුරතමයි පිතටරවෙන්නේ. මේ විදියට අපිට රසායන ප්‍රතික්‍රියාවක් දුන්නහම ප්‍රතික්‍රියක හෝ ප්‍රතිපඵලවල සාද්‍රයන් හෝ මවුල ගැනන් දන්න විද හැදැන ප්‍රතික්‍රියකවල නැත්තම් බෑවන ප්‍රතිඵල ප්‍රමාණවල අගයන් මවලදන නිස්කන්දයන් සාද්‍රය මේ විදි අපි සරලෝම ගන්න පුළුවනි මේ තමයි සර්ලෝම සාද්‍රයකෙන්න සංල්පය ස මවල අනු පත්නත්තන් ස්ට්‍ර මි සංකල්පය මේ දෙක පදනම් කර ගෙන විධාකාරය රසායනික රනය කිරීමම් එන්න පුළුවනි අපි ගත්තේ සම්බදධ කලදන්න පුළුවන් අපට ානු ප්‍රශතය සම්බඳ කල දෙන්න පුළුවන් අප පුුවන් සන්දර්ර සබධ කරන පරිමා සබධ කරන්න මවල්ලගන සම්බඳධරන මේ විදියට නොයකුත්තාකාරයේ ගරන්න අපට නිර්මාණය කරන්න පුළුවන් ඒ නිසා ප්‍රධාන සංකල්පතක දැනගන්න මොක්ද්‍යසාද්‍ර යසා මවල කරන්න ස්ටේකමිති කියන්නේ කළලා ඒ ආස්්‍රේන් අපි පලිකේන්ස් ොලක් එන්න පුුවන්. එක නිසා නැවත්ත නැවත ්‍රන පතව වල න පක්ස් කර ්‍ර්ස් ක පිළිබඳ හොඳ අබෝධයක් ලබා ගන්න අපි තවසර උදාාරණයයටට යමු මීළඟ උදාාරණය තමයි මන් මේ රෝකර සඳංකව තින ගණත්වය ජාමනයක් තියෙන ගනත්වය කැශම එකයි හතයි දැන සටමටට ග්‍රම් වන සල් ්‍රාමණයක් තියන මේ ියල් රාණ මෙන්නේ ව පසට් ක ල කියන්නන්නේ ඒ ද්‍රාවනය බරට බරක් ප්‍රතිශතය බේට පසන්ටජ් එක එහනම් ඒ ද්‍රාවනෙන් ග්‍රෑම් සීිය ගත්තොත් අපි එක සල් දයනවලු තිදශම් ෆාක සියල් ද නොවලු මේක තමයි ගාන ගනත්ව එකශම එකයි හතක් වනී බරානුව ස තිස්ස දශම් පහක් වනේ එල් ද්‍රාවණයක් තිය නො මේ ද්‍රාවණය එල් සාන්ද්‍රනය තමයි හන්නේ නිෙසිමට මුලින් තමයි සාන්ත්‍රණයහන්නේ හරි අපි බලම් මේ කොහොම සුළු කරන්න කියලා හරි මෙම මේ ගාන මමවාල් නිවසදි කරන්න අභ්‍යාසයක් වියට ඉතුරු කරනවා ඒ වීඩියෝකින් මෙම ගානට පිළිතුර ලබාගන්න ආකාරේ මපට සඳහන් කරන්නම් අපි අඇද කතා කරේ සාමාන්‍ය රසායනයේ ප්‍රසායනය ගන්න කිරීමම් කොටසේදී එන වැැදගත් සංකල්පයක් සාන්ත්‍රණය සහ ස්ට්‍රකුමවිතියන සංකල්පය නිතරම ්‍රසාන විද්‍යාව බවර ප්‍රශනපත්තරේ සහ රසා විද්‍යා ප්‍රශ්නපත්තරය තුළ තරම එදෙන වචනයක් සාන්ද්‍රනය කියන්නේ ිතරම එදන ගැටලුවක් සාද්‍රනය කියන්නේ ප්‍රසානය විද්‍යාවේ ගන්නේ කිරින්මල තියෙන බේස් එක තමයි මවුලේ සාද්‍රන ස්ටිකුමිති කියන සංකල්පය එතකට රසය ගන්න කිරීමම් ල බවල භාවිාවන මු රස විද්‍යාය භාවිතයන එතකොට මේ හිතා වැදකගත් කොටසක් නැවත නැවත අභ්‍යාසර දලක හොඳට අවබෝධ කරගන්න මීරකට ම යොමෙනන් තවත් පොඩි කරුණකට ස්ටෝක මිතිය ැන කතා කරපු නිසා අම කියන්න අපේ ප්‍රාෝගගේ පරීක්ෂණවල ැප ස්ටෝක මති සම්බන්ධ පරීක්ෂණ තියෙනවා අපි ස්ටක මතිේ පරීක්ෂණආත්මකන ඉර්ණයක ප්‍රධාන කාරිකක් තියෙනවා එකක් අප කියනවා අක්ෂේප මිතික ක්‍රමය කියලා අනිත්්‍යක අනුමාපන ක්‍රමය අනික උෂ්නත්ව මිති ක්‍රමය අනික වර්ණයමිතික ක්‍රමය වාට ප්‍රායෝගි අභ්‍යසපත බාගත්තොත් ඒ දාල ප පායෝග පරීක්ෂණ ඒ එක සඳහන් වෙනවා මම නිකං සරලව විස්තර කරන්න අවක්ෂේප මිතිිකේ ප්‍රමය ක ලගේ න්නේ ද්‍රාවණ දෙකක් නිිශ්්‍ර කරලා ලැබෙන අවක්ෂේපයේ බරමැනලලා නැතර ලැබෙන අවක්ෂපයේ උසමැනල අපි නිගමනයක් ගන්න ප්‍රතිික්‍රීකසාර ප්‍රතිපලතර මවගලනු පාතේ හරිට අපි දැන් පරමෙන්ටහ ගාන වගේ සිල්ල ලෝරේට් ගන්නනගගේ ඒගවට අපිට තපුල්බන් අනුමාපන ක්‍රමයක් දිර ගන්න ද්‍රාවන දෙක්. ිගන්න්න යම් සාද්‍රනයක් ති ද්‍රාවණයක් කරෙන තවත් සාන්ද්‍රනයක් තිය ද්‍රානයක් රගෙන දන්න සාාන්ද්‍රණයක් භාවිතා කරල නොදන්න ස සාද න දාමන සසාද්‍ර පුල අනුභාවන කළම ම ඒක්‍රම අනුවාපන මිදි්‍රක ක්‍රමය කියන්නේ ෂ්නත් ිදි ක්‍රම සනත්තු මදිි ක්‍රමය කියන්නේ අපි ්‍රාවණයයක්ක නිශ්‍ර කරල ර න න පරයයාස මගන්න අපටි පුලුව මවලනු පාතල පිළිබඳ දලා අදහසක් ගන්න. අවසාන තමයි වර්ණය මිදි ක්‍රමය අපිට පුළුවනි නවා සන්යෝයක් ඇදන ප්‍රතිික්්‍රිතික මිශ්‍ර කරල යදන ප්‍රතිඵලයේ බරණය තීවරතාවය ආශ්්‍රයෙන් අපට පුළලුණනි මවු ප්‍රතික්්‍රය ක මවු සබන්ධ මොලන පලස සම්බන්ධ දහස ගන්න. මෙන්න හර කමති රීක්ෂණ ත්මක රණ කරන්න රසා නිද්‍ය පායෝගක පන්තිවලද ලම දාන්න පලුවන වැඩි තුර දෙනු සඳාතමයි මංගේ සඳහන් කර. එහනම් අධාපි අතාකර සාහද්‍රය ස ස්ට්‍රකමති යන කොටස් දෙක ම ඉනවා සසාදය ස්්්‍රකම සම්බන්ධ. අදහසක් වවාට ලබ ලැබෙන් නති තවදුරටත් මේ වගේ අදසු නිර්ත වෙන්න මුනුවරි ගැටලු තියෙනවන මේ සම්බන්ධුව වීඩුවට අින් කමෙන් කරන්න ප්‍රශ් තිර වනන් අහන්න මීළඟට අපි සම්බන්ධ වන්නේ තවත් මේ වගේම සානය සම්බන්ධ ගැටලු එක් අපිස්රාට සම්බන්ධ වෙනවා සාමාල් රසායනින් පස්සෙ අපි සම්බන්ධ වෙනවා බෞතික රස්සායනය එන පධාර්ථය වායු අවස්ථා සම්බන්ධව සහ තාපරසාායන නත්න ක්ති විද්‍යාවගෙන පාඩන් සමඟ නැවතත් මේ වගේ වීඩෝකින් ඔබහ එක් වන බලාපොරොත්තුවෙන් මම අදර මේ පාලිමින් සමුගන්නවා හැමෝටම තෙරවන් සන්නයි ආබෝගන්